මේ මාර්තු මාසයේ පළවෙනිදා ඉඳන් සංශෝධනය විය යුතු විදුලි බිල නැත්නම් විදුලි ගාස්තුව පිළිබඳව විදුලි බල ඇමතිත් දැන් නිකන් අර හොරාට කලින් කෙහෙල් කරන වැටපයින්නා වගේ දැන් විදුලි පාරිභෝගික කොමිසමට ඉස්සල්ලා මේ විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල ඉහළ නිලධාරීන් සමග ජනතාව සූරා කන මිල සංශෝධනය දාලා ඒකට එරෙහිව ජාතික ජන බල වේගල සපිත් ඒ වගේම තවත් ආයතන සහ පුද්ගලයන් ගණනාවක් විදුලි පාරිභෝගික උපයෝගිතා කොමිසමේදී කරුණු දැක්වීමෙන් පස්සේ රීසබ්මිෂන් එකක් දෙන්න කියලා තියෙනවා මේ විදුලි සංශෝධනය පිළිබඳව. ඒ කියන්නේ දැන් විදුලි බල ඇමතිත් යම් අවස්ථාවක පාර්ලිමේන්තුවේ කරුණු කියනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කරුණු කීමෙන් විතරක් මේ තත්ත්වය සමනය වෙන්නේ නැහැ. මේ වෙනකොට රීසබ්මිෂන් එක විදුලි බල මණ්ඩලයේ දීලා තියෙනවා. දැන් අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. එක මේට කලින් ගිය 15 වෙනිදා විදුලි පාරිභෝගික කොමිසම අවසානයේ මහජන අදහස් ගන්න වෙලාවේ විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් මේ විදුලි මිල සංශෝධනය පිළිබඳ කරුණු කියද්දී ඇවිල්ලා කිව්වා 3.34% කින් තමයි අඩු කරන්න පුළුවන් කියලා. 2023 අවුරුද්දේ නීති විරෝධීව ඔක්තෝබර් මාසයේ විදුලි බිල සංශෝධනය කරා 18% කින් වැඩි කරා. අවුරුද්දකට දෙපාරයි කියලා තමයි කියලා තියෙන්නේ. නමුත් අනාගතයට බලපාන ලෙස තුන් අතාවක් 2023 විදුලි බිල සංශෝධනය කරා ඔක්තෝබර් 118% කින් වැඩි කරා. දැන් අපි දැක්කා ඊපෙට විදුලි බල ඇමති කියනවා මේ ඔක්තෝබර් තිබිච්ච තැනට යන්න තමයි උත්සාහ කරන්නේ කියලා. එහෙම කියලා ඒගොල්ලෝ ගිය මේ මාර්තු මාසේ පළවෙනිදා සිට විදුලි බිල සංශෝධනයට ලබා දීපු තමන්ගේ කරුණු මේ ටැරිෆ් සංශෝධනය කරන්න දීපු කරුණු අනුව සමස්ත වියදම සහ ආදායම අතර පරතරය තිබ්බ බිලියන 23යි. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයේ මුළු ආදායම බිලියන 710යි මුළු වියදම බිලියන 688යි. ඒ අනුව මේ දෙක අතර පරතරය ඔක්කොම ආපුවම බිලියන 23ක් තියෙනවා අතිරික්තයක්. ඒ අතිරික්තය අපිට අඩු කරන්න පුළුවන් අතිරික්තය සැලකපුවාම 3.34% කියලා කිව්වා. දැන් අපි විදුලි බල මණ්ඩලයට ගිහිල්ලා පෙන්නුවා මේ තියෙන්නේ 2024ට අදාළ විදුලි සංශෝධනයට ඒගොල්ලෝ ඉදිරිපත් කරපු සංඛ්‍යා සටහන් මම ඔබට යම් අවබෝධයක් ඉදිරිපත් කරනවා. මේක අපි ප්‍රධාන කරුණු තුනක් ඉදිරිපත් කළා. කැපැසිටි කොස්ට් එක වැඩි කරලා තියෙනවා. බිලියන 50ක වගේ ඉඳන් බිලියන 133ට වැඩි කරලා. 100%ට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරලා. ඊට පස්සේ ඩිස්ට්‍රිබියුෂන් කොස්ට් එක වැඩි කරලා තියෙනවා. ඒ 100%ට 150කින් විතර වැඩි කරලා. මේ තියෙන්නේ කැපැසිටි කොස්ට් එක ඔබට පේනවා මේ 2023 චාට් එක මේ තියෙන 2024ට වෙන් කරපු එක. මේ තියෙන කැපැසිටි කොස්ට් එක ඩිස්ට්‍රිබියුෂන් කොස්ට් එක 2023 මේ 2024. එතකොට මේ වගේ හරිය පැහැදිලි අනපේක්ෂිත ලෙස විශාල වියදමක් දාලා තියෙනවා. ඒ වගේම අපි මේ කරුණු අතර පෙන්නවා බැංකුව වලින් අරන් තියෙන ණය අනුව ගෙවිය යුතු පොලිය ගණන් හදලා කියලා තියෙනවා. ඒ ගණන් හදන පොලිය අනුව තියෙන්නේ බිලියන 53.9ක් ගෙවන්න ඕනේ කියලා තමයි මණ්ඩලය දීලා තියෙන්නේ. හැබැයි කොමිෂම කියනවා දැන් පොලි අනුපාත තියෙනවා පොලි රේට් එක මොකද්ද කියලා දන්නව. එහෙම තියෙද්දී මේක ගණන් හදලා වැරදි බිලියන 45.9යි කියලා. ඒ කියන්නේ බිලියන 8ක් පොලියටත් වැඩියෙන් දාන. ඒ අනුව තමයි අපි කරුණු කිව්වා මහජන උපයෝගිතා කොමිසමට මේක පාරිභෝගිකයා සූරා කන ජාවාරම්කාරී ජඩ ඇමතිවරයාගේ ක්‍රියාකාරකමක් සහ මේ ජාවාරම් වලට උදව් කරන එකක් මිස මේ විදුලි බිල සංශෝධනය ගත්ත යෝජනාවක් නෙමෙයි. ඒ නිසා වහාම මේ ගැන සලකලා කැපැසිටි කොස්ට් එක දෙගුණයකින් වැඩි කරලා තියෙන්නේ ඇයි? ධාරිතා කොස්ට් එක දෙගුණයකින් වැඩි කරලා තියෙන්නේ ඇයි? ඉන්ට්‍රස්ට් එක මේ දන්න ඉන්ට්‍රස්ට් එක 100ට බිලියන 8ක් වැඩි කරලා තියෙන්නේ ඇයි කියන කරුණු වලට විමසන්න. ඒ විතරක් නෙමෙයි 2023 මණ්ඩලයේ ලාභය බිලියන 48යි කියලා තමයි මේ වෙලාවේ ගණන් හැදුවේ. දැන් අපි අහනවා මෙන්න මේ කරුණු පදනම් කරගෙන තමයි අපි එදා කිව්වේ 120/30 අතර ප්‍රමාණිකෙන් විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා. එහෙම තියෙද්දි තමයි මණ්ඩලය ඇවිල්ලා කිව්වා ඉහළ නිලධාරීන් මණ්ඩලේ අපිට පුළුවන් 3.34 කියලා. ඒ නිසා විදුලි පාරිභෝගික උපදා කොමිසම එහෙම කරන්න බෑ මේක අලුතෙන් හදලා දෙන්න කියලා කිව්වා ටැරිෆ් සංශෝධනය දෙන්න කියලා කිව්වා. ඒ අනුව දැන් හෙට දවසේ ආපහු විදුලි පාරිභෝගික කොමිසම උණ ගැහෙන නියමිතයි. මහජන උපයෝගිතා කොමිසම. එතකොට මේ මහජන උපයෝගිතා කොමිසම මුණ ගැහිලා දැන් කියන්න යන්නේ මොකද්ද? දැන් මහජන උපයෝගිතා කොමිසම රීසබ්මිෂන් එවලා තියෙනවා විදුලි බල මණ්ඩලේ. ඒ රීසබ්මිෂන් අනුව කියලා තියෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා බිලියන 94ක් අඩු කරගන්න පුළුවන් කියලා. දැන් ඒදාව කිව්වේ නැහැ නේ. දැන් අපි ගිහිල්ලා කෑ ගැහුවේ නැත්තම් මහජන උපයෝගිතා කොමිසමේ මේ කරුණු පෙන්වුවේ නැත්තම් ජනතාව සූරා කරන එක දැන් අපි කියන එක තහවුරුයි. බිලියන 94ක් අඩු කරන්න පුළුවන් කියලා තියෙන මුළු ආදායම. ඒ කියන්නේ
දාරිතා කොස්ට් එකයි බෙදා හැරීමේ කොස්ට් එකයි අඩු කරන්න පුළුවන් කියලා තියෙනවා. හැබැයි මේකත් වැරදි. ඇයි? සාධාරණ ගණන් හදන ක්‍රම අනුව එහෙම නැත්නම් ගිනුම් කරන ප්‍රතිපත්ති අනුව ඒ ගිනුම් කරන ප්‍රතිපත්ති වලට යටත්ව ගිනුම් තැබීමේදී විදුලි බල මණ්ඩලයේ මිල තීරණය කරන්න තෝන්නේ පිරිවැය පියවා ගැනීමේ ක්‍රමයට එහෙම නැතුව ලාභ ලැබීමට නෙමෙයි. අද සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැටිලා තියෙන්නේ. මහා පරිමාණ කර්මාන්ත වැටිලා ආයෝජක වෙන්නේ නැහැ. අපේ රටේ ආසියාවේ වැඩිම විදුලි බිල 150කින් වැඩි අනිත් රටවලට වඩා. ඒ නිසා මේ විදුලි බිල අඩු කිරීම විසින් කර්මාන්ත සහ රටේ සංවර්ධනයට හේතුවක් වෙනවා. ඒ නිසා තමයි අපි ගිහිලා කරුණු කිව්වේ ජාතික ජන බලවේගය හැටියට විදුලි බිල අඩු කරන්න ඕනේ කියලා. ඒ නිසා දැන් විදුලි බිල අඩු කිරීම කරන්නේ නැතුව මේක මගහරින්න හදපු වෙලාව අපි ගිහිලා කිව්වහම 3.3 කියලා. දැන් ඒක 100ට ගාන තාම කියන්නේ නැහැ දැන් කියලා තියෙනවා බිලියන 99 කින් 94 කින් විතර අඩු කර ගන්න පුළුවන් කියලා. අපි අහනවා මෙහෙම. අපි අහනවා විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් විදුලි බල ඇමතිවරයාගෙන් එතකොට කලින් ඇයි මේක බැරි වුනේ? මොකද්ද කරපු වංචාව? අපිට කියන්න. රටට කියන්න. දෙක කලින් අපි කියපු කරුණු තවමත් එසේමයි. ඒ විතරක් නෙමෙයි. මේ වෙනකොට විදුලි බල මණ්ඩලයේ තහවුරු කරලා තියෙනවා 2023 ඒගොල්ලන්ගේ ලාභයේ බිලියන 62යි කියලා. ඒ කියන්නේ තවත් වැඩි කරන්න අඩු කරන්න පුළුවන්. ඉස්සලා අපි ගණන් හැදුවේ 48ට දැන් 62යි කියන. ඒ කියන්නේ බිලියන තවත් 14ක් ලාභ තියෙනවා. බිලියන 14ක් ලාභ තියෙනවා. ඒ කියන්නේ ඒ අනුව ගත්තාම ගිය අවුරුද්දේ ලාභයේ බිලියන 62යි. පොලිය සඳහා වැඩියෙන් එකතු කරපු බිලියන 8යි බිලියන 70යි. ට්‍රාන්ස් බෙදා හැරීම සහ ධාරිතාවය සඳහා වැඩි කරපු බිලියන 140ක්. ඒ දෙකට විතරක් වැඩිපුර වැඩි කරලා තියෙනවා. ගිය අවුරුද්දට වඩා වැඩිපුර වැඩි කරලා තියෙනවා. මේ ගත්තාම බිලියන 210කට වැඩිය. බිලියන 210කට වැඩිය අමතර මුදල් මේ මාතරේ හංගලා තිබුණා. ඒ අනුව බිලියන 680ක් කියපු මුළු වියදමෙන් බිලියන 210ක් අඩු වුණාම බිලියන 470ට මේක අඩු වෙනවා. එහෙම ගණන් හදපුවාම විදුලි බිල මෙවර අඩු කිරීම 137ක ආසන්න මුදලකට යන්න පුළුවන්. 137කට යන්න පුළුවන්. ඒ නිසා අපි महाजन उपयोगिता कमीशन कोमसारीसरुंडला मे कमीशन कांचन विजयशेखर के मे मेरटे दिकोटि विशलक्ष जनता आगे कमीशन मेरटे हेट लक्ष विधुल पारिभोग अंगे कमीशन एनसा मे पारिभोग कमीशन तीरने किलकिया मे एमतिवरयागे मनधु संपूर्ण किरीमवत् इहल निलधारींगे जावरम उदौ किरीमवत् मे पीदावट पत्च कर्मांत उदौ किरीम बिलगेवागन बेरुन मिनिस्सुंड उदौ किरीम लाइट कपल दियन वेर विहार पांसाल आगमिक स्थान अतुल पासल अध्यापन आयतन वल्ट अदाल उदौ किरीम तमंगे गेदर लाइट बिल गेवागन्न बेरुव दरुवंट अर कुप्पिलांपुयं पाडं करन्न कियपु मिनिस्सुंट नैवत लाइट एक दागन पाडं करन्न पुलुवन् दरुवंट इगन गन्न पुलुवन् वटपिटाव हदन्न मिल तीरणय किरीम ए अनुव 100ट 37कट आसन्न प्रमाणयकिन मिल अडु करन्न पुलुवन् मट्टमर दैन् ऐविल्ला तियेन एनिसा मे मिल अडु किरीम करन्ने नैतुव तव दुरटत् गेम गहन लैसवेपाकन कारण अभी अमति विद्रुप मंडल ए वगेम अभी महाजन उपयोगिता कमीशमट की अभी वोट अभी करण क्यूता पेहदी उबे करण यदा विमसुआ ये कर्ण कंदूर्ण अभी स्तूतिवंतवा उब मेट पेर महाजन उपयोगिता कमीशम हसीचाकार हसीरी नेतु महाजनता अदह सरगन विद्रुप मंडल इह निधारे निद्रिपत्कू वरदि तुरतुट अणुयानी නවත විදුලි බල මණ්ඩලෙන් රීසබ්මිෂන් අරගෙන මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය ගැන සලකා බැලීම පිළිබඳව අපි අපේ ස්තුතිය ඔබතුමාලට පිරිනමනවා. ඒ වගේම අපි නැවත මතක් කරන හෙට දවසේ විදුලි පාරිභෝගික කොමිසම රැස් වෙලා මහජන උපයෝගිතා කොමිසම රැස් වෙලා මේ ගන්න යන තීරණයේදී විදුලි බිල සංශෝධනය සම්බන්ධ ගන්න යන තීරණයේදී ජනතාවගේ පැත්තේ හිටගෙන මේ තීරණය අරගෙන දෙන්න. ඒ මොකද දැන් විදුලි බල මණ්ඩලයේ අඩු කරන්න පුළුවන් ඒවා මේ පළවෙනි පාර බෑ කියපුවා දැන් අඩු කරලා තියෙනවා බිලියන 94ක් බිලියන 94ක් පොඩි ගාණක් නෙමෙයි එතකොට මේ බිලියන 94 අඩු කරගෙන මේ කරකම් එන්නේ 2018 ගානට යන්න අපි එදා පෙන්නවා බිලියන 210ක් අඩු කරන්න පුළුවන් සංඛ්‍යා තියෙනවා දැන් හරි පැහැදිලිව 680න් 210ක් අඩු කරන්න පුළුවන් සංඛ්‍යා තියෙනවා ඒ තියෙන්නේ උපරිමේ තියලා එහෙමනම් දැන් විදුලි බිල 100ට 30ට වැඩි ප්‍රමාණයකින් අඩු කරලා කර්මාන්ත කරුවට සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට මේ රටේ සාමාන්‍ය ජනතාවට පහසුකමක් සලසන්න පුළුවන්කම ඇවිල්ලා තියෙනවා. එනිසා ඒ අනුව විදුලි බිල අඩු කරන්න කටයුතු කරන්න එවෙනුවෙන් මහජන උපයෝගිතා කොමිසමේ දායකත්වය ලබා දෙන්න. එනිසා තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන ජනතාවගෙන් සූරා කරන විදුලි බිල සංශෝධනයකට ඇමතිවරයාගේ බලාපොරොත්තු ඉටු කරන මේ ජාවාරම්වලට උදව් නොකර ජනතාවගේ පැත්තෙන් ඉඳන් මේ තීරණේ අරන් දෙන්න කියන ඉල්ලීමත් අපි
महाजन उपयोगिता कमीशन मे विधुली पारिभोग्यंगेन मेरटे जनता अभी मूमनावेल अमतिवर अतु विधुली बल मंडल इहल निर्धारित कैन वो पलविन्यावस्था बोरुवाकर सीएल तुनाई दस तुनक अड़कर अनुभवांकल किसी समाज पारिश्रमिक वेनस्कमा नैत वो दें बिलियन विश्ववेन बिलियन अनुहतरा वब अतिरिक्त तीन पेन्दन एक पेहदिलो पेन्दनवा वो वंचा वक्रा किल वो मेरटे जनता बोरुकरा किल रटे जनता नोहिता मे जावर करोलकार जनता सूरा कन्न मेदि हूं किल इन सापी ए अणुम पेहदली कर लखनवा अभी पेन्नपु करण अणु मेरटे जनता पटवलती मे विधु बिल वेडी इन सा मे विधु बिल अड़क पुलवा ये अड़क पुलवा गान मे उभयदी पत्र संख्या लेखन वल तीयन विस्साई विसी तुने मिलगणन विस्साई विसी अतरे मिलगणन सांसंदने करदी अति विशाल मिलेल सन्धन कर लीन इवे हरि पेहदिली किसी दु साधारण तारक नैतु किसी गिनुम कर प्रतिपत्ति अक्ट अदाल नोन लेस अतनोमति कलेस मुदल हंग अन्द क्रिया मार्ग मे कतुतीयन स समहर व्यापृति वलट फिरीनमो व्यापृति वलट देगुण मिलकिरी कर लीन टेन्डर करवादाने नैतु अभी मेवाबट इदिरी पत् कर एनिसा मे विधु बिल संशोधन संबंध क्रियावल यदि अभी इता मोमनाव कियनवा मेरटे जनता अवट कियनवा विधु बिल सीयट तिहकट आसन प्रमाण की वेडिकर पुलवा वेडि सीयट तीस शतक हरिणाम वेडिकर अडुकर पुलवा सीयट तीस शतक अडुकर पुलवा विधु बिल ए प्रमाण अडु नौकर तव दुरट जनता पीड़ावट पत्कर क्रिया मार्ग अन्वना अभी एकट विरुद्धाई इंसा महाजन उपयोगिता कुमसम अपीलवा कोमिसम मे गेनयान क्रिया मार्गे जनता पेत्तिनन तव दुरट गेनयान कोमिसमत एक जनता अभी एवं पेनीनवा इंसा असाधारण लेस जनता सूराकन जनता पीड़ावट पत्कर विधु बिल अडुकर तीन अवस्था मगहरी निर्देन निपाकिन कारण तभी बहुमूमनावे मे विलावे आंडुंग एवगेम विधु पारिभो कोमिसम अपीला हिटन स मेन मे कारण पिलिबंद अभी करणुकिया विशेष अभी पहुकेद पालोस्ने महाजन उपयोगिता कोमिसम करण की वोट पास इतिहास पदवीन वाट विधु पारिभो कोमिसम एतुले मे साकच्चाव गत्त ये साकच्चाव पास विधु बल मंडली नवत मे मिल संशोधन सदह वेच गण हदल दिन्न कीलक दंगे वील तीयन हेट दवसे नवत मे साकच्चाव तीनों के आरचीला तीयन सबितनवा हेट महाजन उपयोगिता कोमिसम एतुले मेन साकच्चाव मेरटे विधुरी पारिभोगिक पिलिबंधव मेरटे विधुरी पारिभोगिक आवश्यकता पिलिबंधव ये काकबाट पत्तेनवा एम नेत्तं नवत कांचन के हस्ते अटवेला कांचन रखेन सीयट दहाटक नेत्तं गिया वृद्धे तिबिच गानट गेनो केन तंट नेमे सत्य लेस अडुकरन्न पुलुवन् प्रमाणे सीयट तीस हतयि सत्य लेस अडुकरन्न पुलुवन् प्रमाणे ए निसा मे वेनकोट विधुरी पारिभोगिक कोमिसम महाजन उपयोगिता कोमिसमे निलधारीन मे पिलिबंधव गणन करमिन तिबेनवा ए वगेम रटे जनता मेघन गणने क्रमती प्राणिक विद्वत मेघन गणने कर्लती इन सा दें मे अवस्थाव मग नुहर रटे अनागते गण जनता मे मिलाडुकर गणी वेन्वे अभी मे सटन इसके कारण अभी अवधारणे कर्लियन